හරියන්නේ දැන් අපි ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එක තමයි මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. වාටේ ලින්ක් එකෙන් ඇවිල්ලා හොය හොයෙන් දෙන ලින්ක් එක ක්ලික් කරලා ඇවිල්ලා ලින්ක් එකෙන් ගමාර ලොග් වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ඔයාලා account එකක් නැති නිසා ඔයාලා account එක තියෙනවනේ account එක හදාගත්ත පස්සේ මෙතන email address එක password එක ලොග් වෙන්න තියෙන්නේ. දැන් අපිට account එක නිසා අපි මුලින් account එක හදාගෙන ඉමු. පල්ලෙහාට පේනවා register කියලා තියෙනවා. අන්නේ register උඩ එකපාරක් ක්ලික් කරන්න. එන්න මේ විදිහට එතන register උඩ ක්ලික් කරාට පස්සේ ආන්නේ මෙන්න මේ විදිහට ඔයාලේ මෙතන ඔයාලගේ නම දෙන්න. ඊට පස්සේ user name එකක් දෙනකොට ඔයාලේ නමත් එක්ක ඉලක්කම් දෙයක් වගේ දෙන්න. එතකොට තමයි වඩා හොඳ. ඒ වගේම මෙතන ඔයාලගේ පාවිච්චි කරන email address එක මෙතන password එක දෙන්න. ඊට පස්සේ ඒ දීපු password එක මෙතන ආයෙමත් retype කරගන්න password එකම. අන්න මේ විදිහට මේ ටික ඔක්කොම fill කරගෙන ඔයාලා මෙතන පල්ලෙහා තියෙන මෙන්න මේ register කියන එක උඩ ක්ලික් කරන්න. register කියලා තියෙනවා ඔයාලා පේනවා. දැන් මේ register උඩ ක්ලික් කරන්න. අන්න මේ විදිහට register උඩ ක්ලික් කරලා පස්සේ ඔයාලගේ account එක create වෙලා ඉවරයි. අපි දැන් මේක පුරවගමු. හොඳයාලනේ ඔයාලා account එක අර මං කිව්ව ටික fill කරලා send දන් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහ ඔයාලගේ email එකට confirmation email එකක් එනවා. මෙන්න මේ විදිහට adfly account confirmation with adfly කියලා. හොඳයාලනේ ඊළඟට ඔයාලා පේනවා මෙතන our confirmation web page කියලා. මෙන්න මෙතන inbox flash confirm කියලා තියෙනවා. අන්න මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. එයාලා කියලා තියෙන මේ ඔයාලා පේනදි මෙතන මේ ටික කෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි ඔයාලගේ ඇක්ටිවේෂන් කී එක account එකේ ඔයාලා තියෙන මෙන්න මේ කෝඩ් එක කොපි කරලා මෙන්න මේ තියෙනව නේද මේ පෙන්ලා තින්නේ site එකට යන confirmation කියලා මේ පේනවනේ. අන්නේ web page එකට ගිහිල්ලා ඔයාලා අර කොපි කරගත්ත මෙන්න මේ කෝඩ් එක paste කරලා අපේ adfly account එක activate කරගන්න ඕනේ යාලනේ. අපි දැන් ඒ ටිකත් කරගමු. හරියන ඔයාලා මං කෝ web page එකට ගියා පස්සේ link එක කොපිලා මෙන්න මේ විදිහට account confirmation කියලා මෙන්න මේ විදිහේ page එකට මෙතන ඔයාලා පේනදී confirmation user and email address below box අර මං කෝ කෝඩ් එක මම ඔයාලා කොපි කරගත්ත කෝඩ් එක මෙන්න මෙතන paste කරගන්න. මම දැන් මේක paste කරගන්න. හරි දැක්කද ඔයාලා පේනවාද මෙන්න මේක paste කරලා මෙතන තියෙන confirm registration කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න යාළුනේ. ඒක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ අපේ account එක register වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට account confirm කියලා වැටෙන දැකන your account has been successful confirm please click here to login and your email address and password එක ගියාන් ඔයාලා email address එක password එක ගාලා log වෙන්න පුළුවන් ඔයාලගේ account එකට. හරියට මට දැන් adfly එකෙන් තව email එකක් ආවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. දැන් welcome to adfly දැක්කද? ඒක අපි confirm කරද්දී මෙන්න මේ විදිහට අපේ adfly එකෙන් welcome to adfly කියලා මෙන්න මේ විදිහට අපිට confirm email එකක් එනවා. අපි දැන් අපේ app එකට ගිහලා අපේ account එක log කරලා බලමු වැඩි. එතකොට මම ඔයාලට විස්තර කියන කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා. යාල කොහොමද අපි දෙකවන්නේ මොනවද මේකේ තියෙන සිද්ධාන්තික මම ඔයාලට එතකොට කියන්න. හොඳයි යාළුවනේ. මෙන්න මේ විදිහට තමයි app එකට log වුණාට පස්සේ interface එකේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති view novembers earning novembers මෙන්න මේ විදිහට තියෙනවා. මේ තියෙන view මම දැන් ඔයාලට පොඩි විස්තරයක් කරන්න මොකද මේක වෙන්නේ කියලා. ඔයාලට තියෙන ඔයාලගේ YouTube එකේ Facebook එකේ ඕන තැනක ඉන්ටර්නෙට් එකේ නැත්නම් ඔයාලගේ ෆෝන් එකේ සේව් කරන් ඉන්න වීඩියෝස් වල link එකක් එන්නේ නැහනේ. ඉන්ටර්නෙට් එකේ YouTube එකේ ඕන තැනක තියෙන ඔයාලා කැමති ඕන වීඩියෝ එකක් ගන්න අරගෙන link එක copy කරගන්න. link එක copy කරගන්න විදිහ ඔයාලා ඉන්ටර්නෙට් එකේ පාවිච්චි කරන එන ඔයාලා දන්න වෙද්දි 아무තෙන් පෙන්නන්න කියන්න ඕනේ නැහනේ. link එක copy කරගන්න. ඒ වීඩියෝ එකට අර link එක copy කරගෙන මෙන්න මෙතන paste කරගන්න ඔයාලා. link එක මෙතන paste කරගන්න සමහර විට auto paste වෙලා තියෙන ඔයාලා එතන link එක copy කරනකොට මෙතනට paste වෙන්නත් පුළුවන්. හයිද එහෙම නැත්නම් උනොත් paste කරගන්න මෙතෙන්ට link එක paste කරගෙන ඔයාලා මෙතන පේනවා දැන් shrink කියලා. අනේ මේ shrink කියනකොට කියන්නේ මේ app එකෙන් වෙන්නේ ඔයාලගේ ඒ කොපි කරගන්න link එක link එකක් සාමාන්‍ය ලොකු link එකක් link එක දිගයිනේ. එයාලා මේ link එක short කරනවා මෙයාලගේ පොඩි add එකකුත් එක්ක. හරිද යාළුවනේ? එයාලා කරන්නේ මේ අපේ දැන් අපි මේ link එක ඊට පස්සේ අපිට තියන්නේ අපේ social media Facebook WhatsApp Viber කැමති තැනක ඔයාලට ඔයාලට කැමති නම් YouTube video එක comment එකට උනත් මේ link එක දාන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
දාලා ෂයා කරන්න තියෙන්නේ. කවුරු හරි කෙනෙක් මේ ලින්ක් එක ක්ලික් කරපු ගමන් එයාට පොඩි තප්පර ගන්න චූටි ඇඩ්යක් ලේ. සමහරවිට ඔයාලා දැකලා මේ ඉන්ටර්නෙට් එකේ වැඩ කරනගෙන පොඩි ඇඩ්යක් පේනවා. ඇඩ් ෆ්ලයි ලගේම ඇඩ්යක් පේනොත් දැකලා ඇති. අන්නේ ඇඩ් ෆ්ලයි ලගේ ඇඩ් එක ප්ලේ කරන එකත් කවුරු හරි කෙනෙක් දාපු මේ වගේම වීඩියෝ එකක්, يعني මේ වගේම ස්ට්‍රිං කරලා දාපු කොටි කරලා දාපු ලින්ක් එකක්. ඔයා දැන් මේ ඇඩ් එක ඔයාලා බලලා තියෙයි. ඒ ඇඩ් එක බැලුවට ඒ දාපු කෙනාට සල්ලි යනවා. අන්නේ දේ තමයි මෙතනත් වෙන්නේ. ඔයත් මෙතන ඇඩ් එකක් ක්ලික් ඇඩ් එක ස්ට්‍රිං කරලා හරි එහෙම නැත්නම් ඇඩ් එක පොඩි කරලා දැම්මට පස්සේ දැන් හිතුව ඔයා දාපු ඇඩ් එකක් මම වීඩියෝ එකක ලින්ක් එක මම ක්ලික් කරේ කියලා. අන්නේ එතකොට ඔයා මම මේ ඇඩ් එක ලින්ක් කළේ තප්පර 5 හෝ 10 ඇඩ් එක බලන එකට ඔයාට සල්ලි හම්බුනේ යාළුනේ. අන්නේ විදිහ තමයි මේක වැඩ කරන් තියෙන්නේ. මෙතන ඔයාලා මෙතන තියෙන්නේ ඔයාලගේ පොඩි කරගත්ත ලින්ක් එක කීයක් බැලුවද කියලා. මෙතන තියෙන්නේ ඔයාලා මේ විදිහට කීයක් හම්බ කරාද කියලා ඒ ලින්ක් වලින්. හරිද? මේ තියෙන්නේ දවසක මෙන්න මෙතන ටුඩේ කියන එක දවසක යෙස්ටර්ඩේ ඒ කියන්නේ පහුගිය දවසේ මේ මාන්ත් ඕල් ටයිම් සම්පූර්ණ ආදායම. හරිද? දැන් ඒ වගේ මෙතන මේ ඉරි කෑල්තුනක් තියෙනවා. ඉරි කෑල්තුන්ට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඕවර්විව්. මෙතන ඔයාලා කොපි කරලා ලින්ක්. ඊළඟ ස්ටැටිස්ටික්. මෙතන ඔයාලගේ විඩ්‍රෝල් මූඩ් එකක් තියෙනවා. එන සෙටින්ග්ස්. ඒ වගේ මෙතන ඔයාලා තියෙනවා රෙෆරල් සිස්ටම් එකක්. මෙන්න මේ රෙෆරල් උඩ ක්ලික් කරාට පස්සේ යාළුවනේ ඔයාලටත් මෙන්න මේ විදිය රෙෆරල් කෝඩ් එකක් එනවා. රෙෆරල් කෝඩ් එක ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවන්ට දෙලා යාළුවන්වත් සෙට් කරගන්න මේ වැඩේට. රෙෆරල් ලගෙන් වෙනම ඔයාලට වෙනවා. මම ලින්ක් එකක් පල්ලිය දාලා තියෙනවා. ඔයාලට ඒ ලින්ක් එක කරා ඇවිල්ලා ඔයාලට පුළුවන් කෙලින්ම මේකට ජොයින් වෙන්න. එතකොට ඔයාලත් පහසෙන් වැඩ කරගන්න පුළුවන්. රෙෆර් ලගින් ඔයාලට 120 කඩම කියනවා. බය වෙන්න එපා. දැන් ඔයාලා මං දාන ලින්ක් එක ක්ලික් කරගෙන ඔයාලා හම්බ කරන දේ ඉන්නේ මේ සමාන කට්ටිය ලින්ක් රෙෆර් ලින්ක් එක ක්ලික් කරන්නේ යාළුවනේ. යකෝ අපෙන් ගන්න කැපේ කියලා බය වෙනවා මේ කට්ටිය. එහෙම බය වෙන්න එපා. මොකද ඔයාලගෙන් 7-5ක්වත් ඒගොල්ලෝ කපන්නේ නැහැ. ඔයාලට අපි එයාලගේ සයිට් එකට ඇප් එකට කෙනෙක්ව ගෙයල් දෙනවට අපිට ඒ සයිට් එකේ කරන ඒ සයිට් එකේ ක්‍රියේට් يعني නිර්මාණය කරපු කට්ටිය අපිට දෙන සැලකිල්ලක් විදිහට තමයි මේ රෙෆරල් එක දෙන්නේ. නැත්නම් ඔයාලගෙන් 7-5ක්වත් අරගෙන අපිට දෙනව දෙයක් නෙමෙයි රෙෆරල් එකේ තියන්නේ. මමත් මුලින් රෙෆරල් කරේ නෑ. මොකද මමත් හයර් දන්නේ ඔයාලට. මමත් පස්සේ පස්සේ හැමදේම තේරුම් ගත්තා. තේරුම් ගත්ත දේවල් තමයි ඔයාලට කියලා දෙන්නේ හරි දෙයක් කියලා බලලා. ඒ නිසා බය නැතුව රෙෆරල් ලින්ක් එකක් ක්ලික් කරලා රෙෆරල් කෝඩ් එකක් දැම්මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ වගේම විඩ්‍රෝල් මූඩ් එකටත් මම ගිහලා පෙන්නන්න. යාළුවා මෙතන දැන් මෙන්න මේලා විඩ්‍රෝල් මූඩ් එක. විඩ්‍රෝල් මූඩ් එකට ගියාට පස්සේ ඔයාලා පේන මෙන්න මෙන්න අවේලබල් කියලා ඔයාලගේ කීයක්වත් නෑ යාළුවනේ විඩ්‍රෝල් කරන්න. මේදී පේමෙන්ට් ප්‍රොසෙසර් නෝ කරන්න කියන්නේ අපි පේමෙන්ට් එකක් දාලා මුකුත් නැහැ. මෙතන ඔයාලා පේන ටෝටල් ඈර්න් ලින්ක් පොප්ස් ඇඩ්ස් බෝනස් සම්බන්ධ රෙෆරල් එක සම්බන්ධ ඒ විදිහට වෙන වෙනම පේන්නනවා. මෙතන ඔයාලගේ මුදල් එකතු කරගත්ත පස්සේ ඔයාලට පුළුවන් විඩ්‍රෝල් එකක් ඉල්ලන්න. මෙතන ක්ලික් කළා කියාකවත් දැන නිසා විඩ්‍රෝල් එකක් කරන්න බෑ. මමත් සල්ලි එකතු වෙච්ච ගමන් මම ඔයාලට වෙනම විඩ්‍රෝල් වීඩියෝ එකක් ගෑනලා පෙන්නන්නම් යාළුවනේ. ඒ වගේම මෙතන පල්ලිය ඔයාලට පේනනේ සෙටින් කියන අන්නේ සෙටින් එකට යන්න. ඒකේ තියෙන ඔයාලට විඩ්‍රෝල් කරන account එක හදාගන්න. මෙතන සමහර මේ settings වල ගියාට පස්සේ මෙතන language එක set කරගෙන ඒ ටික තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පල්ලෙහාම පේනටි account කියලා එකක් තියෙනවා. account එකේ තමයි තියෙන්නේ සමහර වෙන account එකේ තියෙනවා. ඔයාලට හදාගන්න ඔයාලගේ withdrawal mode එකට අදාළ account එක. personal information මුලින්ම ගියාට පස්සේ මෙතන ඔයාලට address එක ඒ ටික chip code country එක account type එක personal business ද ඒ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඒව ටික පුරව ගන්න. පුරවලා හරියට දා ගන්න. chain password එක ඔයාලගේ password එක වෙනස් කර ගන්න ඕන. password එක වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම යන්නේ payment information. අන්න ඒක තමයි වැදගත්ම දේ. අන්න payment information එකට ඔයාලට පුළුවන් මේක withdrawal mode account තුනක් තියෙනවා. මේ PayPal හොමින් මම පෙන්නන්න ඔයාලට. පේනවාල්නේ PayPal, Payoneer, Paysa. මෙන්න මේ account තුන මාර්ගෙන් ඔයාලා කැමති ඔයාලා තියෙන account එකට ගන්න පුළුවන්. ඔයාලා PayPal පාවිච්චි කරනවා PayPal වලට, Payoneer වලට ගන්න PayPal ලංකාවට ගන්න පුළුවන් විදිය තියෙනවා. Payoneer කියන එක ලංකාවට වලංගුයි. ලංකාවේ රීගල් කියන්නේ නීති අනුකූල ලංකාවේ වලංගු account එකක් තමයි Payoneer කියන්නේ. ඒ නිසා Payoneer account එකක් තියෙනවා කර මම Payoneer account එකක් හදන විදිය ගැන වීඩියෝ එකක් ඉස්සරහ දවසක ඔයාලට ගේන්නම් දාන්න account එකක්. හරියන්නේ දැන් ඔයාලා මං කිව්වේ පෙන්නුව account වලක තුනෙන් ඔයාලගේ ඔයාලා තෝරගන්න PayPal නම් PayPal wallet address එක මෙන්න මෙතන. wallet address එක කියන්නේ email address එක. Payoneer වලත් එහෙමයි. Paysa කියන එක ලංකාවේ වලංගු නෑල්නේ.
පිටරටවල බලන්නේ පේස කියන එක ලංකාවට වරනක් නෑ. පේස ඉන්දියාව වගේ මම දැනුවත් ඉන්දියාවේ තමයි පේස තියෙන්නේ. ඒ නිසා ලංකාව හෝ වෙනත් රටකන PayPal හෝ Paynia දෙකෙන් එකක් දානවා වඩාත් සුදුසුයි. හරිද? ඔයාලා මෙතන ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක තමයි account number එක account එක කියලා කියන්නේ. ඒක පුරවලා අනිවාර්යෙන් පුරවලා තියාගන්න. ඒ වගේ මෙතන ad setting වලට ගියාට පස්සේ මෙතන තියෙන mobile app ads කියන එක yes කරගන්න. skip ads කියන එක yes කරගන්න. stop ad blocker users කියන එක no දාන්න. මේ පුර එන විදිහටම තියන්න වෙනස් කරන්න යන්න එපා. මොකද එච්චර යන්නේ හදාගන්න තියෙන්නේ වාඩ. මම දැන් වාට පේනන සමාන එළියට ගියක පාට ඩබ්ස් ගාලා. පේනන කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔයාලා මෙතන link එකක් copy කරගෙන මෙන්න මෙතන ඔයාලට පුළුවන් paste කරගන්න. දැන් මම හරියට මම පොඩි link එකක් copy කරගත්ත YouTube එකේ video එකකින්. ඔයාලට කැමති link එකක් ඔයාලා YouTube Facebook ඕන එකක තියෙන video link එකක් copy කරගන්න පුළුවන්. මම දැන් මේක මෙතන paste කරගත්තා. ඊට පස්සේ මම ඔයාලට මේ දැන් ඔන්න link එක copy කරගත්තා, paste කරගත්තා. shrink තියෙනව නේද? අනේ shrink එක උඩ එකපාර click කරන්න. shrink එක උඩ එක අන දෙකද. දැන් වෙනම අර link එක වෙනස් කරලා මෙන්න මේ දි වෙනම link එකක් හැදුණා. ඒ adfly දැන් හැදලා දෙන වෙනම link එකක්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන copy කියලා දෙන අනේ copy උඩ එකපාර click කරන්න. දැන් ඔන්න අපේ link එක copy වෙලා ඉවරයි. හරිද යාළුවනේ? ඊට පස්සේ ඔයාලා තියෙන කෙලින්ම ඔයාලගේ social media එකකට Facebook, WhatsApp, Viber ඕන එකකට යන්න. ගිහලා link එක share කරන්න. link එක share කරාට පස්සේ කවුරු හරි කෙනෙක් ඔයාගේ link එක උඩ click කරලා බෙන්නු බැලුවොත් ඔයාලට මෙතන add වෙනවා. මම දැන් ඔයාලට කරලා පෙන්නනවා share කරලා. මම click කරලා පෙන්නනනම් කොහොමද add වෙන්නේ කියලා. ඔයාලා මම නිකන් මුකුත් post දෙමෙන්න මම ඔයාලට පෙන්නන්න ඕනස මෙන්න මේ දේ share කරේ. මෙන්න මේ දේ link එක දැම්ම Facebook එකේ නිකන් මගේ account එකේ share කරා. මම දැන් ඔයාලට click කරලා පෙන්නනවා මෙන්න. මම දැන් මෙන්න මේ link එකට මෙහෙම click කරනවා. හරිදනේ? click කරලා ඊට පස්සේ කෙලින්ම Facebook එකෙන් කෙලින්ම යන්නේ අර link එක හරහා leaving Facebook. දැන් දැකලා මම අර මම ෂෙයා කරපු ලින්ක් එක ඔන්නේ මම ෂෙයා කරපු ලින්ක් එක මම ක්ලික් කරා. පෙන්නන්න විදියක් නැහැ සර්. මෙතන ඔයාලා දෙනි දෙන නැත්නම් එලව දෙනවා එලව දෙන්න. කැමති දෙයක් කරගන්න. ඊට පස්සේ දැන් ඔයාලා පේනවා මේකේ දැන් තප්පර පහක් ගියරද මේ skip ad කියලා. මෙන්න මේ skip ad එක උඩ ක්ලික් කරලා පස්සේ තමයි අර අපි දාපු වීඩියෝ එකට යන්නේ. අන්නේ මේ තප්පර පහ වීඩියෝ එක බලලා මෙන්න මේ ad එක skip කරනවට තමයි යාලනේ adfly ල අපිට සල්ලි දෙන්නේ. මෙන්න මේ දි සර්ච් වෙනවා. දැක්කන්නේ මම දැන් දාපු වීඩියෝ එක මෙන්න මේ දි දැන් අර link එක skip කරා මෙන්න මේ දි දාවා. දැන් අපි බලලා තියෙන්නේ හරිද? මොන මම පෙන්නන්න ඕනද? අදන්ට දැන් views කියලා එකක් වැටලා ඇති. හොඳයි යාළනේ මං දැන් අර ඉස්සලම වට click කරලා පෙන්වුව එකට add දලා තියෙනවා. ඊට තව කවුරු හරි add කරලා click කරලා බලලා තියෙනවා. දෙකක් වැටලා තියෙනවා. ඔයාලට පේනද මේ ඒ click කරපු එකට point දෙකක් ඇවිද මං මෙතන link එකට ගිහිල්ලා පෙන්නනවා. ඔයාලට මෙතන link කියන එක click කරලා පස්සේ ඒ අපි link එක දෙකක් click කරලා තියෙනවා $ views status කියලා පස්සේ මෙන්න මේ විදිහට පේනනවා. ඒකට $......5 ඇවිල්ලා තියෙනවා. ඒ අපි බලපු views දෙකට හිටියාලනේ මේ විදිහට එක. ඔයාලා හිතයි මේ පොඩි ගාණක් කියලා. එහෙම නෙමෙයි. ඔයාලා දැන් දවසට නිකන් හිතන link 20ක් share කරලා ඒ 20ක් ඔයාලා social media හෝ YouTube එකේ මොකක් හරි එකක link 20ක් share කරලා මේ දේ short කරලා. ඒ විදිහට දැන් කවුරු හරි ඒ link 20 දවසට එක link එකක් 10 දෙනා ගානේ link 20 200ක් බැලුවේ කියමු. එතකොට බලන්න එන ගාන එක link එකක් 100ක් ක්ලික් කරේ කියමු. YouTube දවසේ YouTube ලක්ෂ ගණක් බලනෝනේ. නිකන් ඒක link එක අපිට අහම්බ ලෙස 100ක් ක්ලික් කරොත් ඒ එක link එකක් 100 ගානේ link 20 කීයද කියලා බලන්න 2000ක්නේ. 2000ක් එතකොට 2000 වාරයක් එතකොට මෙතන වල 2000ක් views වැටෙනවා. අන්නේ විදිහට බලන්න හිතලා පොඩ්ඩක් ඔයාලා හිතනවට ලොකු ගාණක් මේකෙන් හොයන්න පුළුවන් හරියට වැඩේ කරගත්තොත්. ඒ නිසානේ try කරලා බලන්න. මොකක්ද ප්‍රශ්නක් තියෙනවා ඔයාලා comment එකේ comment එක දාන්න. මම පුළුවන් විදිහට ඒ දේවල් වලට උත්තර දෙන්න වෙලාවක් හම්බෙන විදිහට. එහෙනම් යාළුවනේ ඔයාලට සුභ දවසක් කියලා ඔයාලා ප්‍රාර්ථනා කරනවා. තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්ම මගෙත් එක්කතු වෙන්න.
එහෙනම් යන්න ඔයාල තවත් අලුත් වීඩියෝ එකකින් එකතු කරගන්නකම් අදට මම සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්. මතකදුව වීඩියෝ එක හොඳ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා පොඩි ෂෙයාපාරක් දාන්න. මම කලින් කිව්වා වගේ සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා කියලා